ස්වාමීන් වහන්සේ අද දින මම සක්මන් භාවනාවට අවතීන වුනිමි. ක්‍රමයෙන් වම් පාදයේ සහ දකුණු පාදයේ පොළොව මත ගැනීම පමණක් ගැන සිත යොමු කෙලිමි. විනාඩි 15ක් පමණ ඉක්ම ගිය විට මම ඉදිරියට බැඳගෙන සිටි අත් දෙක දෙපසට මුදා හැරියෙමි. එවිට ටික වේලාවකදී මට මගේ අත් දෙක උරහිස් දෙකින් එල්ලී ඇති බවක්, එය අත්වල බාහුව දෙක එකිනෙක එල්ලී ඇති දඬු කෑලි දෙකක් ලෙස වැටහිනි. උකුල් ඇට දෙකට සම්බන්ධ වී ඇති අඳු දෙක ලෙස පාද දෙකට වැටහිනි. කිසිම දෙයක් මගේ ඇඟේ කොට සක් විදියට නොදැනුනි. ටික වේලාවකදී මස්පිඩු නලියන ගතියක් දැනිනි. නමුත් මට කිසිදු වේදනාවක් නොදැනිනි. ටික වේලාවක් යන විට නහර දිගේ ලී ගලා යන ලෙස තදින් දැනිනි. සක්මන් භාවනාවෙන් පසුව වාඩි වී සිටින විට ලී ගලන සැටි මනාව දැනේ. පැයක් පමණ සක්මන් සතිමත් කළමුත් කිසිදු වෙනසක් නොදැනිනි. නමුත් අන්තිමට යම්කිසි ක්ලාන්ත ගතියක් වැනි දෙයක් දැනී මම අසුන් ගතිමි. ගරුතර ස්වාමීන් වහන්ස, මට තතු පහදා දෙනෙමින් කාරුණික ඉල්ලා සිටිමි. ඒක වෙන පැත්තකට කියන්න පුළුවන්. අපිට කලන්ත හැදුනත් නැත්නම් ආසාවක් ඇති වුණත් එහෙම නැත්නම් ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් අපි ළඟ දවස පුරාම හැඟීමක් තියෙනවා මම මැරිලා නැහැ කියලා. ඒක නිතරම ඒකේ සංඥාවක් අපට එනවා. ඒක නැත්නම් අපි කලබල වෙනවා. ඒ වගේ මට නිින්ද ගිහලා නැහැ කියලා. ඒ වගේ මම අසතියෙන් නෙමෙයි මට සීමුර්ජා වෙලා නැහැ කියලා. මෙන්න මේ කල්පනා තුන එහෙම නැත්නම් මේ මේකේ ස්වභාවයක් මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. ඔයක ඒ ක්ලාන්ත වෙන වෙලාවක දැක්කනම්, heart attack එකක් කෙන වෙලාවක දැක්කනම්, සර්පෙක් ගහන වෙලාවක දැක්කනම් මැරෙන්නේ නැහැ. ਉਹ පේන්නේ මේ දඟලනකොට කියනකොට දැනෙන්නේ නැහැ ඔගේ. ඇඟ නිතරම මැරිලා නැති බවට සංඥාවක් ගන්න. ඉතින් ඒ තුනම මැරිලා නැති බවට දන්න සංඥාව, නිින්ද ගිහලා නැති බවට තියෙන සංඥාව, 80ක් නෙවෙයි කියන සංඥාව දුකක්. ඒක වෙනද කිසිම වාදයක් නැහැ. මේක තමයි බුදුරජාණන්සේ දුක්ඛ සත්‍ය කියලා පෙන්නේ. මුණත් කරනකොට නම් හිතන මේ බර තියෙන නිසායි දුක, තුවාල තියෙන නිසායි දුක, මේ ගඳ තියෙන එකයි දුක නෑ, මොකුත්ම එපා. බලන්න මම මැරෙලා නෑ, මට නිින්ද ගිහලා නෑ, මට ක්ලාන්ත වෙලා නෑ. එහෙම බැලීම බව සාහසිකයි. බැලුවොත් පේනව නැද්ද කි මේකද මේ සංසාරේ කියන්නේ, මේකද කියන්නේ? ති පුත්‍රජනසෝ කර දුක්ඛ සත්‍ය කියලා කිව්වා. ඔකේ අවබෝධ කරගන්න දෙයක් නෑ. ආනිත්‍යක භාවනා කරලා පිටාන සංසිකුත් නෙමෙයි යෝක. ඔක සාමාන්‍ය බුද්ධියට තේරෙන එකක්. අපි භවනා කරන්නේ අන්නේ දුක්ඛ සත්‍යව බලන්ද, දුක්ඛ සත්‍යෙම ඉදිරියට ගත කර. එතකොට නම් භවනා වෙනවා. ඉතින් ඒක ඕක තේරුම් ගන්න බෞද්ධෙක්ම වෙන්න ඕනේ නැහැ. ඕක ඕන පිළිකා රෝගියෙකුට පුළුවන්, කුඩු ගහපු කෙනෙකුට පුළුවන්, හිතේ වැඩිච්ච කෙනෙකුට පුළුවන්, අබෞද්ධ කෙනෙකුට පුළුවන්. බෞද්ධය කියන එම්බැ. ඕක බෞද්ධයන්ට විතරයි බුද්ධියට සින්න වෙලා තියෙන්නේ. අනික් අයට එහෙම කියලා දෙන්න එපයි කියලා. ඉතින් කරන්නේත් නැහැ බෞද්ධයා. බෞද්ධ ඉන්නේ ඉන්නයි කරන්නේත් නැහැ. අනික් කටි කරන්නේ ගියාම කරණ දෙන්නෙත් නැහැ. ඕක තේරුම් ගන්න මොනවත්ක්ම නොකර බලන්න මන වෙහෙසද්ද තියෙන්නේ කියලා. මේක පවත්වනවයි කියන එක මැරිලා නැහැ, නිඳ කිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. දැකීම පව මුස්පෙන්තුවක්. මේකම දිගට කරනවයි කියන්නේ උත්තරී මනස ධර්ම වැඩක්. ඉතින් ඒ නිසා ඒක දැනගෙනම ඒකම කරන්න ඕක තමයි බුදුහාමුදුරු කියන්නේ කියලා හිතා.